ක්ෂයට පාස් පේපර්ස් කරලා බලන්න මේ මහා අමාරුවක් නැහැ. අමාරුවක් නැති වුණාට මේක ලකුණු 20ම අපි ෂුවර් එකකටම ගෙදරින් අරන් යන්න ඕනේ. ඒ නිසා අපිට පුළුවන් මේ අවුරුද්දේ එන්න බැරි ටික අයින් කරලා එන ටිකෙන් හොඳට කතා කරන්න. මේක සම්පූර්ණයෙන්ම මේ 20 අපි ස්ථාවර කරගන්නවා ප්‍රැක්ටිකල් නයිට් එකේ. සාමාන්‍යයෙන් අඩුව මට්ටමේ ඉන්න ගෙට් උනත් ඉතාලම හොඳ මේ ප්‍රැක්ටිකල් නයිට් එක ඉවර වෙද්දී ඒ ස්ට්‍රක්චර් ටිකෙන් 100ට يعني 20ෙන් 19ක් 18ක් හරි ගන්න පුළුවන් ගන්න ඕයි. හරි. ඊට පස්සේ පොඩි පොඩි يعني ඒක සෑ එතනින් ඒ වැඩේ ඉවරයි. ස්ට්‍රක්චර් වැඩේ ඉවරයි. එසේගේ සා MCQ එකේ නේ තවදුරටත් අපිට තියෙන චැලෙන්ජ් එක තියෙන්නේ. ප්‍රැක්ටිකල් නයිට් එක ඊළඟ සිකුරාද දන්නවනේ. ඊළඟ සිකුරාද නොවැම්බර් 8 රෑ ඉඳන් එළි වෙනකම්. හරිද? එකකින් ඒක කවර් කරගන්න හරියට. සා මේ ඒක සාමාන්‍ය වල දන්න කට්ටියට කියන්නේ. ඒ කියන්නේ මොකද අවුරුදු පුරාවටම මට බැන බැන ඉන්න ළමයි ඉන්නවනේ. නත් පන්ති එන්නේ නැහැ. බයිනෝ. හරි ඒගොල්ලෝ වුණත් අර දැන දැනගන්නේ මේ මොකද්ද මේ මිනිස්සයා කරන්නේ කියලා දැනගන්නේ මේකේ. ඒ නිසා පුළුවන් තරම් ඒක දන්න කට්ටියට කියන්න. ඊළඟට දැන් ගියේ සමහර ඉන්නවා දැන් ප්‍රාදේශීයව සමහර ටවුන් වල හැමෝම නෙමෙයි. අර වෙනම කියන මේ සමහර පන්ති වල මට බයින්ද පැය කාලක් වෙනම දවස ගන්න තියෙනවා. හරි. ඒ ප්‍රාදේශීය සමහර පන්ති වල ඒ කියන්නේ ගුරුවරු සමහර හොඳ ගුරුවරු ඉන්නවා සමහර ඉස්කෝල වල ගුරුවරු ඉන්නවා. ඒ කියන්නේ පන්ති යන්න කියන බබා මගේ. ওই ඉස්කෝල වල ගුරුවරු ඉන්නවා. ඒගොල්ලන්ගේ ළමයි අපේ පන්ති වලට ඇවිල්ලා මේ මෙඩිසින් ඉංජිනියරින් සිලෙක්ට් වෙලා ඉන්නේ. ඒක ගැන දන්න ළමයි තමයි දන්න කට්ටිය ඉන්නවා. මට ওই ළඟදි කිව්වා දකුණු පළාතේ සමහර ගුරුවරු අය කිව්වා කියලා පන්ති යන්න කියලා. සකුරු නෑගල එහෙම සමහර ගුරුවරු ඉන්නවා. ඉතින් මොකක් හරි ඇරියස් එකකට ඉස්කෝල වල හරි නැත්තම් පෞද්ගලිකව පන්ති කරලා හරි මොකක් හරි එහෙම තරහා ඉන්නවා. ඒ පන්තියේ දැන් දිනපතා කාලසටහන තීරණ ටිකක් උගන්වනවා ප්‍රශ්න ටිකක් කරනවා වරබයි නේද එහෙමත් ඉන්නවා. ඉතින් ඒ සමස්තයක් විදිහට නිකන් අර මම ප්‍රැක්ටිකල් නයිට් එකේදී පුළුවන් තරමක් ඔයාලා දන්න කට්ටියට කියන්න. එතකොට අර නිකන් සමාජයක් දැනගන්නවා මේ මොකද්ද මේක ඇතුලේ කතන්දරය කියලා ලීනම් බයින් නැතුව. ඊට පස්සේ නැත්තම් මොකද විභාගයේ ඔය මොන අන්තිමට ඊළඟ පන්ති පටන් ගන්න කාලවලට එහෙම සෑහෙන්න හැමදාම බයිනවා 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 බයිනවා. ඊට පස්සේ ස්ට්‍රක්චර්ඩ් එක එතනින් කම්ප්ලීට්. එහෙනම් ඒක ගැන විශ්වාසය තියාගෙන ඉන්න. ඒකට තිතරම ටියුට් හදලා තියෙන්නේ. ගිය පාරේ වට වඩා සම්පූර්ණයෙන් වෙනස් වෙනම ටියුට් සෙට් එකක් වෙනම කතන්දරයක් යන්නේ. ඊට පස්සේ ටියුට් එක දවස් කීපයකට කලින් දාන්න print කරගන්න. ෆිසිකල් ළමයි ටියුට් එක දෙනවා. පේමන්ට් එකක් නැහැ. මේ රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. ඒක හරියට රෙජිස්ටර් වෙලා එන්න. රෙජිස්ටර් වුණ නැත්තම් එන්න එපා. එතන අමාරුයි කන්ට්‍රෝල් කරගන්න සෑහෙන ප්‍රශ්නයක් ඒක. ඊට පස්සේ ඒක හරි. දැන් එසේ එකයි MCQ ගන්න අපි තවදුරටත් බලන්න ඕනේ. මේ දවස ගානේ කරන මේ රිවයිස් ප්‍රෝග්‍රෑම් වලින් ආගන්න දවස ගානේ කරන මේ රිවයිස් ප්‍රෝග්‍රෑම් වලින් දැන් අද ප්‍රෝග්‍රෑම් එක ඉවරෙද්දී ආයි වට මේ විකිරණ ලොකු කෝඩ බලන්න ඕනේ නැහැ. සමහරට මේ ප්‍රෝග්‍රෑම් එක බලන් ඉන්න විකිරණ අඩුමක කියන මේ